බොවන් මම දුෂ්මන්තික විජයන්ති අතුකරන නර්තන හා නාට්‍ය කලාපීඨයේ දෙවන වසරේ රූපමාධ්‍ය සඳහා නර්තන රචන උපාධි පාඨමාලාවේ අධ්‍යයනය ලැබමින් සිටිනවා. මගේ පර්යේෂණ මාතෘකාව වන්නේ සමකාලීන ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය තුලින් පූර්ව ළමාවිය දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධනය සඳහා දක්වන දායකත්වය. මෙහිදී මම රූපවාහිනී නාලිකා කිහිපයක් තෝරාගෙන ඒ අසිරින් අධ්‍යයනයේ නියැලුණා. හැඳින්වීම ගැන කතා කරනවා නම් ප්‍රධාන වශයෙන්ම අනෙකුත් මාධ්‍ය ප්‍රවේයන්ට වඩා කුඩා දරුවන් සමීපතම මාධ්‍ය ප්‍රවේය වන්නේ රූපවාහිනී මාධ්‍ය නිසා වේ. ඔවුන්ට යම් කිසි ආකාරයේ අධ්‍යාපනික සංවර්ධනය කිරීමට හෝ මානසික සංවර්ධනයක් ලබා දීමට වැඩසටහන් ක්‍රියාත්මක කරලා ඔවුන්ව යහමගට යොමු කිරීමට ඉතාමත් පහසු වන මාධ්‍යයක් විදිහට දකින්න පුළුවන්. මගේ පර්යේෂණ ගැටලුව වන්නේ සමකාලීන ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය තුළින් පූර්ව ළමාවිය දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා දක්වන දායකත්වයේ කැබඳු දෙයන්න. ඒ වගේම මේ පර්යේෂණයේ උපන්‍යාසය විදිහට ගත්තේ සමකාලීන ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය තුළින් පූර්ව ළමාවිය දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා දක්වන දායකත්වය ප්‍රමාණවත් නොමැත යන්න. මීළඟට පර්යේෂණයේ අරමුණු විදිහට ගත්තොත් පළවෙනි එක තමයි සමකාලීන රූපවාහිනී මාධ්‍ය තුළින් පූර්ව ළමාවිය දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා දක්වන දායකත්වය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනය කිරීම. එම දායකත්වය ප්‍රමාණවත්ද, දායකත්වය ප්‍රමාණවත් නොවේද, වර්තමානයේ වනින්ට මොනවද උන්වන්ගේ නිර්මාණය වෙලා තියෙන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ මොන වැඩසටහන්ද යන වගේ මෙහිදී අධ්‍යයනයට ලක් කරනවා. ඊළඟට පූර්ව ළමාවිය දරුවන්ගේ අධ්‍යාපනයට උපකාරී වෙන මාධ්‍යයක් ලෙස රූපවාහිනී මාධ්‍ය කොතෙක් දුරට වැදගත් වේද යන වගේ සොයා බැලීමක් සිදු කළා. මෙහිදී දරුවාට රූපවාහිනී මාධ්‍ය තුළ වූ වැඩසටහන් මගින් යහපත් බලපෑමක්ද අයහපත් බලපෑමක්ද දෙල්ල කරන්නේ යන වගේ සොයා බැලීමක් ලක් කළා. ඊළඟට මගේ පරීක්ෂණ ක්‍රමවේදය ගැන සඳහන් කරනවා නම් ගුණාත්මක ක්‍රමවේදය තමයි යොදාගත්තේ. ඒ අනුව ප්‍රාථමික මූලාශ්‍ර යටතේ සම්මුඛ සාකච්ඡා දුරකථන සංවාද යොදාගත්තා. සම්මුඛ සාකච්ඡා ගැන සඳහන් කරන විට රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන්නියන් වන ආර්.එම්. සුභා හර්ෂණී මෙනවිය, උපේක්ෂා දිසානායක මෙනවිය, GDS ප්‍රතිභානී මෙනවිය මේ සඳහා දොරතුරු ලබා දුන්න දායකත්වයක් දක්වා, ප්‍රියංකර දීපාල මහතා කළමනාකරු සාමසේවය, යූ අරුණ චාන්ත මහතා කළමනාකරු ආලෝක නිවස මොවුන්ගේ දායකත්වයේ මෙහිදී ලබා ගත්තා. දුරකථන සංවාද මගින් අනුරාධපුර හෙට්ටිපොළ මාතර සෙවනගල ගල්නෑව හොරණ ප්‍රදේශවල පෙර පාසල් ගුරුවරුන්ගෙන් තොරතුරු ලබා ගත්තා. රූපවාහිනිය මගින් මෙන්ම අන්තර්ජාලයේ රූපවාහිනිය තුළ වූ නාලිකා ආටෙහි විස්තර අන්තර්ජාලයේහි එහි වෙබ් අඩවිවලින් විස්තර ලබා ගැනීමක් සිදු කළා. දත්ත ඉදිරිපත් කිරීම හා විශ්ලේෂණයේ යටතේ ඔබට මේ දක්නට ලැබෙන්නේ මා විසින් අධ්‍යයනයට ලක් කළ රූපවාහිනී නාලිකා අට, ලංකාවේ ඉතාමත් ජනප්‍රිය නාලිකා අටක්. මෙහිදී ඔබට මේ දක්නට ලැබෙන්නේ එම වෙබ් අඩවි සඳහා විසිය හැකි නාමාවලි. ඊළඟට රූපවාහිනී නාලිකා තුළ වෙන් වශයෙන් ක්‍රියාත්මක වන ළමුන් සඳහා වැඩසටහන් තමයි මේ දක්නට ලැබෙන්නේ. රූපවාහිනී නාලිකාවේ සිංදු කෝච්චිය පන්විත්‍රණි ඩොට් කුරුල්ලන්ට ගී අපේ පැය ආදී උදාහරණයට දැක්විය හැකි. අනික් බොහොමයක් මෙතන දක්වා ඇති නාලිකා තුළ ක්‍රියාත්මක වන්නේ කාටුන් වැඩසටහන්. සිරස නාලිකාවේ සත්‍යන්තය තුළ පුංචි පැංචි කියලා වැඩසටහනක් නිර්මාණය කරලා තියෙනවා. එය දරුවන්ගේ විනෝදාස්වාදය සහ දැනුම එක් කරන වැඩසටහන. කිරුණාලිකාවෙත් නිර්මාණය වෙලා තියෙන කාටුන් වැඩසටහන් පමණයි. ස්වර්ණවාහිනී කිසිම වැඩසටහනක් දරුවන් වෙනුවෙන් නිර්මාණය වෙලා නැහැ. ඊළඟට ඒ ප්ලස් කිඩ්ස් නාලිකාව හා දිදුල නාලිකාව ගත්තොත් මෙම රූපවාහිනී නාලිකා දෙකම දරුවන්ගේ අධ්‍යාපනය විනෝදය සතුට ඒ හැමදේම මුහු කරලා නිර්මාණය වැඩසටහන නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අවසානාවකට කරුණක් වන්නේ මේ නැරඹීමට හැකිවන්නේ ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හා පියෝ ටීවී සම්බන්ධතාවය ඇති රූපවාහිනී තුළින් පමණක් වීම නිසා. ලංකාවේ තුළ එවැනි පහසුකම් ඇති අඩු පිරිසකට නිසා වැඩි සිසුන් පිරිසකට මේ නාලිකා
बालिका देक हाई लबन अध्यापने मगन इतिमीट मम की रूपवाहिनी नालिका लमा वेड सटन सीएट प्रतिशत गीएट अणुआ विनाड सटन सदा वेन्वेला सीएट दम लम सदा निर्माण विनोदात्मक रसविंद्रात्मक वेडसटहन सीएट विसिहाय अध्यापनिक वेडसटहन सीएट दिशायक दक्वन्न पुलुवन् मे ओबट दक्नट लबेन्ने दीर्ण नालिकावे विकासने वेन इतामत् जनप्रिय लमयिन अतर इतामत् जनप्रिय चुट्टे चुट्टे वेडसटहन ඒතුලින් දරුවන්ට දෙන ආකල්පය මෙම වීඩියෝ පටෙන් බලන්න පුළුවන්. දැන් වැඩේ එලට මහරි. මොනවද හරි චුට්ටෝ? මං දෙපැත්තලට සෙලොට් එකකව කාබරි. ඔයා මට හොරේ මේකට යන්නද? ඔයා මේක මට ඇලවිලා ඉන්නේ. ඔයා දැන් ඉතින් වාට් එක මැසේජ් එකක් හොරෙන් එන්න බෑ. මවුන් දෙදෙනාගේ ප්‍රචණ්ඩකාරීත්වයත් එක්ක තමයි මේ කාටුන් එක පුරාවටම ගලාගෙන යන්නේ. ඒතුලින් දරුවන්ට දෙන ආකල්පය මෙම වීඩියෝ පැටේ නැරඹද්දී අනිවාර්යෙන් නිගමනයකට එළඹෙන්න පුළුවන් ඊළඟ දක්නට ලැබෙන්නේ සිසෙම් ස්ට්‍රීට් වැඩසටහනේ වීඩියෝ පැටය. Okay everybody, it's time to brush your teeth. Go get your toothbrush. Brush, 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 brush. එහිදී සඳහන් කරන්න ඕනේ එම වැඩසටහනෙන් දරුවාට ප්‍රායෝගිකව දත් මදින ආකාරය කියලා දෙනවා. එතකොට ලංකාවේ හා විදේශීය තුල ළමයාට පූර්ව ළමාවිය දරුවාට මෙන්ම ළමයාට රූපවාහිනිය තුල ලබා දෙන ස්ථානය මොකක්ද කියන එක ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා. ඊළඟට පූර්ව ළමාවිය දරුවන්ගේ අධ්‍යාපනයට උපකාරී වන මාධ්‍යයක් ලෙස රූපවාහිනී මාධ්‍යෙහි වැදගත්කම රටක සංවර්ධනයේ ජීවනාලිය වන ළමා පරපුර කුඩා අවදියේම නිවැරදි මාර්ගයට යොමු වීම දරුවන් තුළ සැඟවී ඇති හැකියාවන් වර්ධනය කිරීම දරුවාගේ මනස සංවර්ධනය වීම මීළඟට රූපවාහිනී මාධ්‍ය තුලින් පූර්ව ළමාවිය දරුවාගේ අධ්‍යාපන සංවර්ධනය වෙනු අනුදායකත්වයක් ලබා දීමට හේතු විදිහට මෙවැනි කරුණු තහවුරුනා ජාතික ප්‍රතිපත්තිමය අධිකාරිය බලපෑම නිසාවෙන් රූපවාහිනී මාධ්‍ය තුලින් පූර්ව ළමාවිය දරුවාගේ අලෙවිකරණය කිරීම නොහැකියාව ඒ වගේම වාණිජකරණයත් සමග රූපවාහිනී නාලිකා එකිනෙක අතර තරංකාරීත්වයක් පැවතීම සමකාලීන කාටුන් රැල්ල කුඩා දරුවාගේ ඇබ්බැහියක් බවට පත්වීම මේ වන විට වැඩසටහන ක්‍රියාත්මක වුණත් අධ්‍යාපනය වශයෙන් ඔවුන් නැඩමීමට පෙළඹෙන්නේ නැහැ. මෙහිදී දක්නට ලැබෙන්නේ මාගේ පරිශ්‍රණයේ සමාලෝචනය. ඊළඟට නිගමනයේ විදිහට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය තුල පූර්ව ළමාවිය දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය ප්‍රමාණවත් නොමැති බව සමස්ත පරිශ්‍රණයේ අවසානයේදී තහවුරු වුණා. ඊළඟට යෝජනා පූර්ව ළමාවිය දරුවන්ට සමීපතම ජනමාධ්‍ය රූපවාහිනී මාධ්‍ය වන බැවින් රූපවාහිනිය තුල ඕන් වෙනුවෙන් ගුණාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පෙරපාසල් අධ්‍යාපනයේ පහසු කරවන පරිදි කුඩා දරුවන් වෙනුවෙන් වැඩසටහන් නිර්මාණය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ජනප්‍රිය රූපවාහිනී නාලිකා තුලින් පූර්ව ළමාවිය දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ උනන්දු විය යුතුයි. මේ දක්වලා තියෙන මගේ ආශ්‍රිත වෙබ්නාමාවලි ටික ඉතින් මගේ පරිශන කාර්ය සඳහා පරිශන පරිසංවාද කමිටුවේ ආචාර්ය මඩුල්ලේ සියලුම ආචාර්යවරුන්ටද පරිශන කාර්ය සඳහා නන්නයිරුවන් සහාය ලබා දුන් ඔබ සැමටද බෙහෙවින්ම ස්තුතියි.